Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු අයිබන් දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සිතේ FM Soft Logic Life ගුරුගෙදරත් එක්ක. අද මම ඔයාලට ගුරුගෙදර ICT පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක මතක පිළිබඳව. හොඳයි. ඔබ දන්නවා පරිගණකයක විවිධ වර්ගවල මතක භාවිතා වෙනවා. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ ගොඩක් ජාතිවල මෙමරි අපි ගොඩක් දෙනෙක් දන්නේ මෙමරි කියලානේ. විවිධ වර්ගවල මේ මෙමරි භාවිතා වෙනවා. වෙනත් උපකරණ වගේ නෙමෙයි වෙනත් උපාංග ඉලෙක්ට්‍රොනික උපාංග වගේ නෙමෙයි පරිගණකය කියලා කියන්නේ ගොඩාක් විවිධ වර්ගවල මතක භාවිතා වන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. මේ අපි භාවිතා කරන මේ කම්පියුටර් එකකින් කරගන්න පුළුවන් කාර්ය ප්‍රමාණය අපි දන්නවා අතිවිශාලයි. අපි දන්නවා විවිධ ක්ෂේත්‍රවල ඉන්න පුද්ගලයෝ අපි ගමු බැංකු ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට, ඒ වගේම නිර්මාණ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට, ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට, ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට, ඊට අමතරව පාසල් යන දුවල පුතාලා ඔයාලට, ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල ඉන්න පුද්ගලයින්ට මේ පරිගණකය වැදගත් වෙනවා. පරිගණකය පාවිච්චි කරලා ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් යන්නේ ඒ නිසාම මේ කම්පියුටර් එක ගොඩක් අපිට සලකන්න පුළුවන් අතිවිශාල කාර්ය ප්‍රමාණයක් කරලා දෙන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් විදියට. මෙන්න මේ මෙච්චර විශාල කාර්ය ප්‍රමාණයක් කරලා දෙන ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් නිසා මේකේ මෙහි කාර්යක්ෂමතාවය වැඩි කරන්නම විවිධ වර්ගවල මතක භාවිතා වෙනවා. අපි අහලා තියෙනවා අතීතයේ භාවිතා වෙලා තියෙන පරිගණකවල, يعني මීට දශක ගණනකට ඉහතදී භාවිතා කරලා තියෙන කම්පියුටර්ස් වල පාවිච්චි කරලා තියෙන්නේ එක මතකයක් විතරයි. ඒ කියන්නේ මුල් යුගයේ පරිගණකවල තිබිලා තියෙන්නේ එක මතකයක් විතරයි. ඒත් අද පාවිච්චි කරන කම්පියුටර්ස් වල විවිධ වර්ගවල මතක තියෙනවා. හොඳයි අපි ඉස්සෙල්ලා බලමු මේ මෙමරි නැත්නම් මතක වර්ග කරන්න පුළුවන් ආකාර පිළිබඳව. ඇත්තටම දුවේ පුතේ මේ පාඩමේදී ඕගලන්ට තියෙන්නේ මතක වර්ග කරන්න සහ ඒ එක එක මතකයේ කාර්යයන් පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි මේ පාඩමේදී තියෙන්නේ. අපි මේ විරාමයෙන් අනතුරුව උත්සාහ කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සිතේ FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. හොඳයි ඉස්සෙල්ලා අපි බලමු මේ මතක ධූරාවලිය කියන මතක වර්ග කරනකොට මුලින්ම කරන්න තියෙන දෙයක් තමයි මතක ධූරාවලිය හඳුනගන්න එක. මේ මතක ධූරාවලියක් කියලා කියන්නේ කම්පියුටර් එකේ භාවිතා වෙන මතක වර්ග සියල්ල පෙළගස්වනවා කිසියම් සටහනකට. ඒ පෙළගස්වන්නේ මේ මතකයේ පවතින විවිධ ලාක්ෂණික අනුව. ඒකෙදි අපි මතකයේ ධාරිතාවය, මතකයේ පිවිසුම් කාලය, ඒ වගේම වේගය, මතකයට යන නිෂ්පාදන පිරිවැය වගේම භෞතික වශයෙන් මේ මතකයේ ප්‍රමාණය කියන සාධකත් අපි පාවිච්චි කරනවා. හොඳයි ඉස්සෙල්ලා බලමු මතක ධූරාවලිය මේ මතකවල විශාලත්වය භෞතික වශයෙන් විශාලත්වය අනුව වර්ග කරලා බලමු. මුලින්ම ගත්තොත් අපේ පරිගණකයේ තියෙන කුඩාම මතකය තමයි පෙනුමෙන් පේන්න තියෙන ඉතාමත් කුඩාම මතකය තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් අපි කියනවා රෙජිස්ටර්ස් කියලා, සිංහලෙන් අපි රෙජිස්ටර් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ රෙජිස්ටර්ස් කියන මතකේ තියෙන්නේ කම්පියුටර් එකේ ප්‍රොසෙස් එක ඇතුලේ. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් මේකකේ ඇතුලේ. මේ මධ්‍ය සැකසුම් මේකකේ තුල පිහිටන ඉතාම කුඩා මතක ඒකක සමූහයක් තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. මේක ප්‍රමාණයෙන් ඉතාම කුඩායි. පරිගණකයේ තියෙන කුඩාම මතක ඒකකේ තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. දෙවනියට ගත්තොත් L1 කියලා කෑෂ් මතකයක් තියෙනවා. අපි කෑෂ් මෙමරි කියලා මේවට කියන්නේ, නැත්නම් නිහිත මතකය කියලාත් කියන්න පුළුවන්. මේ කෑෂ් මෙමරිත් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා, L1, L2, L3 කියලා. ඒකෙන් L1 කෑෂ් මෙමරි එක තමයි කම්පියුටර් එකේ තියෙන කුඩාම රෙජිස්ටර් වලින් පස්සේ හම්බ වෙන කුඩාම මතක ඒකකය. ඊටත් වඩා විශාලත්වෙන් වැඩි මතක ඒකකයක් තමයි L2 කෑෂ් කියලා කියන්නේ. ඊළඟට L3 කෑෂ් ඊට වඩා විශාලත්වෙන් වැඩි. මීළඟට අපේ හතරවෙනි මතකය විදිහට සලකන්න පුළුවන් ප්‍රධාන මතකය. අපේ කම්පියුටර්ස් වල අපි මේකට RAM කියලාත් කියනවා, නැත්නම් DRAM එක. මේ ප්‍රධාන මතකය, එහෙම නැත්නම් RAM එක
මීළඟට විශාලත්වයෙන් වැඩි. අපේ මීළඟ මතකය තමයි ද්විතීක මතකය කියලා කියන්නේ. ද්විතීක මතකය කිව්වම වර්තමානයේ කම්පියුටර්ස් වල නම් ද්විතීක මතක වර්ග දෙකක් භාවිතා කරනවා. සමහර වෙලාවට දෘඩ තැටි දහව කියන තරම් කියන hard disk කියලා hard disk එකට අමතරව භාවිතා වෙන්න පුළුවන් SSD මතකත් SSD හෝ hard disk drive එකක් පාවිච්චි වෙනවා. ඉතින් මේක තමයි ඊළඟට විශාලත්වයෙන් වැඩි මතකය. අවසානයේට අපි මේ කම්පියුටර් එකක් එක්ක පාවිච්චි කරනවා නම් දුරස්ත මතකයක්, ඒ කියන්නේ අපේ කම්පියුටර් එකට පරිබාහිරව තියෙන සර්වර් එකක මෙමරි එකක්, ඒ කියන්නේ සර්වර් එකක දෘඩ තැටි දාවකයක් භාවිතා කරන්න පුළුවන් දත්ත ගබඩා කරන්න. එහෙම වෙලාවට කම්පියුටර් එකෙන් පිට තියෙන බාහිරින් තියෙන ද්විතීක මතකය අපි සලකනවා විශාලත්වයෙන් වැඩි එකක් විදියට. ඉතින් මෙන්න මේ විදියට අපිට මතක ධූරාවලියේ පෙළගස්වන්න පුළුවන් විශාලත්වය අනුව භෞතික වශයෙන් විශාලත්වය අනුව මතක පෙළගස්වන්න පුළුවන්. මේ විදියට පෙළගැස්වම කියනවා, මේ වගේ පෙළගැස්මකට කියනවා මතක ධූරාවලියක් කියලා. හැබැයි කිසියම් ලක්ෂණිකයක් අනුව තමයි අපි මේ මතක ධූරාවලිය පෙළගස්වන්න ඕනේ. දැන් අපි මෙහිදී පෙළගැස්ුවේ විශාලත්වය කියන සාධකයේ පදනම් කරගෙන රෙජිස්ටර්ස්, L1 කැෂ්, L2 කැෂ්, මේන් මෙමරි, secondary storage නැත්නම් ද්විතීක මතකය, ඒ වගේම දුරස්ත ද්විතීක මතකය remote secondary storage විදියට අපි පෙළගැස්සුවා. මීළඟට දුවේපොතේ අපිට පුළුවන් ධාරිතාවය කියන ලාක්ෂණිකය අනුව පෙළගැස්වන්න. ධාරිතාවය කියන ලාක්ෂණිකය අනුව පෙළගැස්සුවත් මේ පෙළගැස්වීම තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන මතක වර්ගවලින් ඒ වගේ ධාරිතාවය, ඒ කියන්නේ ඒකේ දත්ත ගවඩා කරන්න පුළුවන් ප්‍රමාණය අනුව වර්ග කරත් මුලින්ම තියෙන්නේ රෙජිස්ටර්ස්, ඊළඟට L1 කැෂ්, ඊළඟට L2 කැෂ්, ඊළඟට ප්‍රධාන මතකය, ඊළඟට ද්විතීක මතකය, ඊළඟට දුරස්ත ද්විතීක මතක. මේකෙදී මේ රෙජිස්ටර්ස් වලට හම්බ වෙන්නේ අඩුම ධාරිතාවය කියන එක. ඒ කියන්නේ අපේ ධූරාවලිය අපි ඉහළින්ම ගන්න එතනදී අඩුම ධාරිතාවය කියන එක. කලින් අපි අඩුම විශාලත්වය, ඒ කියන්නේ භෞතික වශයෙන් අපිට පේන්න තියෙන විශාලත්වයේ අඩුම එක රෙජිස්ටර්ස් ගත්තා වගේ තමයි ධාරිතාවයත් අඩුම එක රෙජිස්ටර් කියලා කියන්න පුළුවන්. මීළඟට අපි ගන්න L1 කැෂ් ධාරිතාවය රෙජිස්ටර්ස් වලට වඩා වැඩි. L1 කැෂ් වල පොඩ්ඩක්, ඊළඟට L2 කැෂ් ඊටත් වඩා විශාලත්වයෙන් වැඩි, ඊළඟට L3 කැෂ් ඊටත් වඩා විශාලත්වයෙන් වැඩි, ඊළඟට ප්‍රධාන මතකය, ඒක ධාරිතාවය ගත්තම ඒකිනුත් විශාලත්වය වැඩි L3 කැෂ් වලට වඩා, ඊළඟට ද්විතීක මතකය, ඒ කියන්නේ අපේ hard disk කියන ඒවා, ඒවත් ඊළඟට ප්‍රධාන මතකයට වඩා විශාලත්වයෙන් වැඩි, ඒ කියන්නේ ධාරිතාවයෙන් වැඩි අපේ hard disk drives. ඊළඟට අවසානයට දුරස්ත ද්විතීක මතක, ඒව තමයි ධාරිතාවය අතින් ගත්තම වැඩිම විදියට සලකන්නේ. ද්විපදේ මම ඔබට මෙතනදී අදහසක් ගන්න, කම්පියුටර් එකක් ගන්නම් සාමාන්‍ය අපි හිතමු සකසනය, ඒ කියන්නේ ප්‍රොසෙස එක Core i3 වගේ ප්‍රොසෙස එකක් තියෙන කම්පියුටරයක් සැලකුවොත් මේකේ මතක පිළිබඳව අදහසක් අපිට ගන්න පුළුවන්. මේකේ ධාරිතාවයන් පිළිබඳව සාමාන්‍යයෙන් Core i3 වගේ ප්‍රොසෙස එකක් පාවිච්චි කරන කම්පියුටර් එකක L1 කැෂ් අපිසලම රෙජිස්ටර්ස් වලින් පටන් ගත්තොත් රෙජිස්ටර්ස් එක් රෙජිස්ටර් එකක් බිට් 64ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඊළඟට ඒ වගේ කම්පියුටර් එකක L1 කැෂ් එක කිලෝබයිට් 128ක් හෝ 256ක් වගේ වෙනවා. ඊළඟට ඒ වගේ කම්පියුටර් එකක L2 කැෂ් මෙමරි එක සාමාන්‍යයෙන් කිලෝබයිට් 512ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රමාණයම මේ තත්ත්වයම පවතින කම්පියුටර් එකක L3 කැෂ් මතකය සාමාන්‍යයෙන් මෙගාබයිට් 3ක් වගේ වෙන්න පුළුවන්. ඉතින් එහාට ඒ සකසනෙන් පිටතට ආවට පස්සේ දැන් අපි මේ කතා කරපු මතක වර්ග තුනම තියෙන්නේ සකසනය තුල. රෙජිස්ටර්, L1 කැෂ්, L2 කැෂ්, L3 කැෂ්, මේ තුනම අද පරිගණකවල නිෂ්පාදකයන්ගේ පහසුව නිසාම මේ L2 L3 කැෂ් මතකත් සකසනය තුලම තමයි නිෂ්පාදනය කරලා එවන්නේ. ඊළඟට ප්‍රධාන මතකයේ ගත්තොත් දුවේ සාමාන්‍යයෙන් i3 වගේ ප්‍රොසෙස එකක් පාවිච්චි කරන කම්පියුටර් එකක ප්‍රධාන මතකය ගිගාබයිට් 4ක් හෝ 8ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඉතින් එතනොත් පැහැදිලි, අපි පෙර කතා කරපු මතක වලට වඩා විශාලත්වයෙන් වැඩි. ඊළඟට දුවේ අපි පාවිච්චි කරන කම්පියුටර් එකක hard disk එකක size එක සාමාන්‍යයෙන් hard disk එකක් එමෙතන අපි කියන්නේ අපේ දෘඩ තැටි දහවකයක ධාරිතාවය සාමාන්‍යයෙන් ගිගාබයිට් 500ක් එහෙම නැත්නම් ටෙරාබයිට් එකක් විතර වෙනවා. අපිට පැහැදිලි ප්‍රධාන මතකයට වඩා විශාලත්වයෙන් වැඩි. ඊළඟට දුවේ
දුරස්ත ද්විතීක මතක කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් සර්වර් එකක තියෙන hard drive එකකට. ඉතින් ඒවයේ ධාරිතාවය බොහෝ සෙයින් වැඩි සමහරලාට අපි මනින්නේ ඒ වගේ ධාරිතාවයේ gigabyte වලින් නොවේ සමහරලාට අපි terabyte එහෙම නැත්නම් hexabyte petabyte වගේ ඒකක වලින් තමයි සමහර වෙලාවට servers වල තියෙන hard drives වල ධාරිතාවය මනින්නේ. ඉතින් ඔබට පැහැදිලි අපි සාකච්ඡා කරා මේ registers වලට වඩා L1 වල ධාරිතාවයත් වැඩි විශාලත්වයක් වැඩි. රෙජිස්ටර්ස් තමයි අපි දැනට සාකච්ඡා කරපු මතකවලින් විශාලත්වයෙන් අඩුම ඒ වගේම ධාරිතාවෙන් අඩුම මතකය. අපේ කම්පියුටර්ස් වල දකින්න තියෙන අඩුම විශාලත්වය සහ අඩුම ධාරිතාවය තියෙන මතකය තමයි රෙජිස්ටර්ස් කියලා කියන්නේ. ඊට වඩා ධාරිතාවෙන් වැඩි L1 කෑෂ් එක ඒ වගේම ප්‍රමාණයෙන් ඒ කියන්නේ විශාලත්වෙනුත් වැඩි. ඊටත් වඩා ධාරිතාවෙන් වැඩි L2 කෑෂ් එක ඒ වගේම ඊටත් වඩා ධාරිතාවෙන් වැඩි L3 කෑෂ් මෙමරි එක ඊටත් වඩා ධාරිතාවෙන් වැඩි ප්‍රධාන මතකය නැත්තම් මේන් මෙමරි එක ඊටත් වඩා ධාරිතාවෙන් වැඩි වෙනවා ද්විතීක මතකය අපේ පරිගණකයේ තියෙන hard drive එක වගේ මතක ඊටත් වඩා ධාරිතාවය වැඩි මතකයක් තමයි දුරස්තව පවතින ද්විතීක මතක හොඳයි ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් දුවේ පුතේ මතක පෙළගස්වන්න මතක දූරාවලියක් ආකාරයෙන් මම දැන් ලාක්ෂණික දෙකක් අනුව මතක දූරාවලිය පෙළගැස්ුවා. අපි මේ විරාමයෙන් අනතුරුව මීළඟ කොටස සාකච්ඡා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සිත FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. දුවේපතේ අපි මීළඟට මතක දූරාවලියේ වේගය කියන ලාක්ෂණිකය බලමු. වේගය කියන ලාක්ෂණිකය අනුව මේ මතක ටිකව මේ පිළිවෙලින්ම වර්ග කරන්න පුළුවන්. එතකොට වේගය වැඩිම වෙන්නේ එතනදී රෙජිස්ටර්ස්. ඔබ මීට පෙර සටහන් කරගන්න ඇති අපි සාකච්ඡා කරපු මතක දූරාවලියේ මතක වර්ග ටික රෙජිස්ටර්ස් රෙජිස්ටර් කියලා අපි කියනවා. L1 කෑෂ් L1 නිහිත මතකය L2 cash, L2 නිහිත මතකය, L3 cash, ඊළඟට ප්‍රධාන මතකය නැත්නම් අපි කියන RAM කියලා, ඊළඟට ද්විතීක මතකය, ඉගෙන අපේ කම්පියුටර්ස් වල තියෙන hard disk එක වගේ, ඊළඟට අවසානයට අපි සාකච්ඡා කරා දුරස්ත ද්විතීක මතක, ඒ කියන්නේ servers වල වගේ තියෙන hard drives. ඉතින් මෙන්න මේ මතක මේ පිළිවෙලටම අපිට පුළුවන් වේගය අනුව පෙළගස්වන්න. හැබැයි වේගය අනුව පෙළගස්වනකොට වේගය අනුව මේ දූරාවලිය අපි සංවිධානය කරනකොට වේග වැඩිම මතකය තමයි රෙජිස්ටර්ස්. කලින් අපි ධාරිතාවයේ අඩුම මතකය වුණේ රෙජිස්ටර්ස්නේ. ඒ වගේම විශාලත්වයේ අඩුම මතකය වුණේ රෙජිස්ටර්ස්නේ. මෙතනදී වේගය වැඩිම වෙන්නේ රෙජිස්ටර්ස්. ඉතින් මේකට හේතුව වෙන්නේ රෙජිස්ටර්ස් තියෙන්නේ ප්‍රොසෙසර්ක තුලම වීම තමයි මේකට හේතුව වෙන්නේ. ඒ වගේම ධාරිතාවයෙන් අඩු නිසා ඉතා වේගයෙන් මේ රෙජිස්ටර්ස් වෙත පිවිසෙන්න සකසයට හැකි වෙලා තියෙනවා. ඊළඟට මේ දුරාවලිය අවසානයේටම තිබුණේ ඔබට මතක ඇති දුරස්ස ද්විතීක මතක. ඒ තමයි විශාලත්වෙන් වැඩිම මතක. මෙහිදී වේගයෙන් අඩුම වෙන්නේ මේ කියන දුරස්ස ද්විතීක මතක. අවසානයේට අපි මේ මතක දුරාවලිය සලකනවා නිෂ්පාදන පිරිවැය කියන ලාක්ෂණික. නිෂ්පාදන පිරිවැය අනුව ගත්තම අධිකම මිලක් වැය වෙන්නේත් රෙජිස්ටර්ස් නිෂ්පාදනය කරන්න. රෙජිස්ටර්ස් සඳහා වැය වෙන නිෂ්පාදන පිරිවැය ගොඩක් වැඩි. ඒ වගේම තමයි දුරස්ත ද්විතීක මතකවල නිෂ්පාදන පිරිවැය තමයි අපි අඩුම නිෂ්පාදන පිරිවැයක් විදිහට සලකන්නේ. අපි මේ දුරස්ත ද්විතීක මතකයේ අමතක කරොත් මේක පරිගණකෙන් පිට තියෙන නිසා පරිගණකයක් තුලම තියෙන මතකවලින් පමණක් සැලකුවත් අපේ අර දූරාවලියේ තිබිච්ච අවසානයේටම තිබුණා ඊළඟට දුරස්ස ද්විතීක මතක වලට කලින් තිබුණා මතකයක්. ඒ තමයි අපේ hard disk drive එක computer එකේ තියෙන hard disk එක. මේ hard disk එක තමයි පිරිවැය අතින් අඩුම විදිහට සලකන්නේ. දුවේපුතේ මෙතනදී අපි නිෂ්පාදන පිරිවැය කියලා සලකන්නේ hard disk එකක් මිලදී ගන්න යන මිලම විතරක් නෙමෙයි. hard disk එකක් මිලදී ගන්න යන වියදමෙන් මිලදී ගන්න යන වියදම මේ පිරිවැය ඒක බෙදනවා අපි අදාළ මතකයෙන් hard disk එක නම් hard disk එකේ තියෙන සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදෙනවා මෙගාබයිට් ගණන් බෙදෙනවා. එතනදී අපි හොයාගන්න පුළුවන් ඒකක බයිටයක මිල. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතුවොත් hard disk drive එකක් වෙළඳපොළේ මිලදී ගන්නකොට රුපියල් 10000ක් වැය වෙනවා කියලා. ඒකේ ධාරිතාවය ගිගාබයිට් 500ක් කියලා 10000 ගිගාබයිට් 500ෙන් බෙදුවොත් 1 ගිගාබයිට් එකක වියදම හොයාගන්න පුළුවන්.
අන්න ඒ විදිහට තමයි අපි මේ මතක ඒකක මතකයක ප්‍රමාණය හොයන්නේ. ඒ විදිහට ගත්තම හાર્ඩ් ඩිස්ක් එකක ගිගාබයිට් 500ක් හෝ ටෙරාබයිට් එකක්ම ගන්න යන්නේ රුපියල් 10000ක හෝ ඊටත් අඩු මිලක් තමයි වර්තමානයේ වැය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒකක බයිටයක ප්‍රමාණය හොයනවා. ඒක තමයි අපි කියන්නේ පිරිවැය කියලා. හොඳයි දුවේ පුතේ. කම්පියුටර් මෙමරි නැත්නම් මතක පාඩමේදී අපිට සාකච්ඡා කරන්න තියෙන මීළඟ කොටස තමයි මතක පිවිසුම් ක්‍රම කියලා කියන්නේ. අපි මතක පිවිසුම් ක්‍රම වලට එමු මෙන්න මේ විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සිතේ FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. අපි සාකච්ඡා කරමින් හිටියේ මතක දූරාවලි පිළිබඳව. මීළඟට අපි සාකච්ඡා කරනවා මතක පිවිසුම් ක්‍රම පිළිබඳව. මේ මතක පිවිසුම් ක්‍රම කියලා කියන්නේ කිසියම් මතකයකට පරිගණක සකසණය මගින් ඒ මතකයේ ඇතුලේ තියෙන මතක ඒකකවල දත්ත ලබා ගන්න අනුපිළිවෙල වගේ දෙයක් තමයි මේ මතක පිවිසුම් ක්‍රම කියලා කියන්නේ. මේකෙදී අපිට දැන් උදාහරණයක් හැටියට හිතන්න මතකයේ තියෙනවා කියලා බිංදුවේ ඉඳලා 10 වෙනකම් නැත්නම් බිංදුවේ 9 වෙනකම් වගේ මතක ඒකක අංකණය කරලා තියෙනවා. මේ මතක ඒකකවල බිංදුවේ සිට 10 වෙනකම් නැත්නම් 9 වෙනකම් ඒ තියෙන මතක ඒකක තුල යම්කිසි දත්ත ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔබට අවශ්‍ය නම් මේ මතක ඒකක 10න් 5 වන මතක ඒකකයේ තියෙන දත්ත ලබා ගන්න දත්ත කියවන්න අන්න ඒ සඳහා භාවිතා කරන උපක්‍රම තමයි මේ මෙතනදී අපි කතා කරන්නේ. උදාහරණයක් විදිහට දුවේ පුතේ මතක පිවිසුම් ක්‍රම තියෙනවා ආකාර දෙකක්. එකක් තමයි අනුක්‍රමික පිවිසුම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා sequential access කියලා. මේ sequential access කියලා කියන්නේ එහෙම නැත්නම් අනුක්‍රමික පිවිසුම කියලා කියන්නේ මතක ඒකකවලට පිවිසෙන්න ඕනේ අනුක්‍රමිකව. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි ළඟ තියෙනවා මතකයක්. මතක ඒකක 10කට අනුපිළිවෙලින් බෙදලා තියෙනවා. බිංදුවේ සිට 9 දක්වා. අපි හිතමු පළවෙනි මතක ඒකකය බිංදුව. දෙවෙනි මතක ඒකකය 1. තුන්වෙනි මතක ඒකකය 2. ඒ විදිහට බිංදුවේ සිට 9 දක්වා මතක ඒකක අංකණය කරලා තියෙනවා කියලා හිතන්නකෝ. මේ අංකණය කරපු මතක ඒකක වලින් ඔබට පිවිසෙන්න අවශ්‍යයි අපි හිතමු 7වෙනි මතක ඒකකයට පිවිසෙන්න ඕනේ. ඒ කියන්නේ තවත් විදිහට කිව්වොත් සරලවම කිව්වොත් 7වෙනි මතක ඒකකයේ තියෙන දත්ත කියවන්න අවශ්‍යයි. මේ දත්ත ටික කියවන්න මේ දත්ත ලබා ගන්න නම් බිංදුව මුලින්ම කියවනවා ඊළඟට 1 කියවනවා ඊළඟට 2 කියවනවා ඊළඟට 3 කියවනවා ඒ විදිහට අනුපිළිවෙලට බිංදුවේ සිට 7 දක්වා තියෙන සියලුම මතක ඒකක කියවමින් තමයි 7 කියන මතක ඒකකයට පිවිසෙන්න ඕන. මෙන්න මේ වගේ ක්‍රමයකට අපි කියනවා අනුක්‍රමික එහෙම නැත්නම් sequential access ක්‍රමයක් කියලා. අනුක්‍රමික පිවිසුමක් කියලා. දෙවෙනි පිවිසුම උපක්‍රමය තමයි අහඹු ඍජු පිවිසුම. මේ අහඹු ඍජු පිවිසුම කියලා කියන්නේ ඕනම මතක ඒකකයක් ෂණිකව පිවිසෙන්න පුළුවන් කියන එක. ඕනම මතක ඒකකයක් වෙත ෂණිකව පිවිසෙන්න පුළුවන් කියන එක. මම කලින් සඳහන් කරපු උදාහරණෙම ගත්තොත් ඔබට බිංදුවේ සිට 9 දක්වා අංකණය කරලා තියෙන මතක ඒකක ටිකක් තියෙනවා. මතක ඒකක තියෙනවා. 7වන මතකයේ ඒකකයේ තියෙන දත්ත ලබා ගන්න අවශ්‍ය නම් ලෙටර් රීඩ් කරන්න අවශ්‍ය නම් ෂණිකවම එකවරම අහඹු ලෙස 7වන මතක ඒකකයට ඔබට පිවිසෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ උපක්‍රමයක් අපි කියනවා ඍජු පිවිසුමක්. එහෙම නැත්නම් අහඹු පිවිසුමක් කියලා. දැන් දුවේ පුතේ ඔබට මේ අනුක්‍රමික පිවිසුම වගේම ඍජු පිවිසුම කියන උපක්‍රම දෙක ගැන මම කියලා දීපු විස්තරෙන්න ඔබට තේරෙනවා ඇති මේ දෙකින් වඩාත් සාර්ථක වඩාත් වේගවත් මොන ක්‍රමයේද කියලා. අනුක්‍රමික පිවිසුමේදී අපිට මුල සිට සියලුම දත්ත ඒකක කියවන්න අවශ්‍ය නිසා ඒව රීඩ් කරන්න අවශ්‍ය නිසා වේගය අතින් ගොඩක් අඩුයි. ඒ ඍජු පිවිසුමේ අපිට ඕනෑම මතක ඒකකයක් ක්ෂණිකව පිවිසෙන්න පුළුවන් නිසා ඕනම මතක ඒකකයක් වෙත අහඹු නැත්තම් ඍජු පිවිසුම වේගයෙන් වැඩි. අපි මේව භාවිතාවන අවස්ථා විදිහට සලකන්න පුළුවන්. දැන් අනුක්‍රමික පිවිසුම ගත්තොත් මේක ගොඩක් පරණ උපක්‍රමයක්. වර්තමානයේ තියෙන බොහෝ මතකවල මේ අනුක්‍රමික පිවිසුම භාවිතා වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණයක් තමයි චුම්බක පටි මතක නැත්තම් අපි කියන්නේ මැග්නටික් ටේප්ස් කියලා. මැග්නටික් ටේප්ස් කියන මතක උපක්‍රමය සලකන්න පුළුවන්. දුවේ පුතේ ඔබ සමහර විට කවදා හෝ දවසක කැසට්
කියන උපක්‍රමය භාවිතා කරලා සින්දු අහලා ඇති. ඔබට මතක ඇති අද වර්තමානයේ සංයුක්ත තැටි මේ CD DVD වගේ දේවල් එන්න කලින් භාවිතා කරේ මේ කැසට් කියන උපක්‍රමය. මේ චුම්බක පාටි මතක මේ චුම්බක පාටි අන්තර්ගත වෙන මේ කැසට් වල අපි ගීත ශ්‍රවණය කරන්න භාවිතා කරනකොට අපිට ශනිකවම මේකේ තියෙන ගීත අතර මාරු වෙන්න හැකියාවක් නැහැ. අපි කියන්නේ ට්‍රැක් මාරු කරනවා කියලා ඒ ට්‍රැක්ස් මාරු කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි මේකේ මේ sequential access කියන ක්‍රමය භාවිතා වෙන නිසා. ඒත් ඔබ දන්නවා වර්තමානයේ සංයුක්ත තැටි වල ෂණිකවම අපිට අපි කියන්නේ ට්‍රැක්ස් මාරු කරනවා කියලා මේ ට්‍රැක්ස් මාරු කරන්න ඒ කියන්නේ ෂණිකවම ගීත අතර පිවිසෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට හේතුව සංයුක්ත තැටි වගේ මතකවල ඍජු පිවිසුම භාවිතාවර නිසා. මීට අමතරව අපි පාවිච්චි කරන හාඩ් ඩිස්ක් එකේ ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකේ ඒ වගේම ෆ්ලෑෂ් මතක ඒ කියන්නේ මේ පෙන් ඩ්‍රයිව්ස් මෙමරි කාඩ්ස් ඒ වගේ පාවිච්චි කරන මේ ෆ්ලෑෂ් මතකවල මේ වගේ භාවිතා වෙන්නේ ඍජු පිවිසුම කියන උපක්‍රමය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සිතේ FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. දුවේ පුතේ මේ පිවිසුම උපක්‍රමය කියන එක කිසියම් ඉලෙක්ට්‍රොනික උපාංගයකට කිසියම් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකට බොහෝ සෙයින් වැදගත් වෙනවා. දැන් අපි භාවිතා කරන මේ වගේ ඉලෙක්ට්‍රොනික මෙවලම් මේ කියන්නේ දැන් හිතන්නකෝ කම්පියුටර් එකක් ඒ වගේම ජංගම දුරකථනයක් ඔය ස්මාර්ට් දුරකථනයක් වගේ එකක් මේ වගේ මතකයක් භාවිතා වන ඕනෑම උපාංගයක ඒ මතකයේ තියෙන වේගය බලපානවා උපාංගයෙන් සිදු කරගන්න කාර්ය ප්‍රමාණයට. ඉතින් ඒ නිසා මේ මතක පිවිසුම් උපක්‍රමයත් ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි කම්පියුටර් එකේ වේගය පවත්වා ගන්න නම් කම්පියුටර් එකේ තියෙන මතකවල වේගයත් අපිට ඉතා වැදගත් වෙනවා. දැන් ඔබේ කම්පියුටර් එකේ හාඩ් ඩිස්ක් එක ගොඩක් වේගවත් නම් හාඩ් ඩිස්ක් එකෙන් අපි වැඩ ගන්නකොට ඉතා ඉක්මනින් ඒකේ දත්ත ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒ වගේම ප්‍රධාන මතකයේ ඉතා වේගවත් නම් ඔබට කම්පියුටර් එකෙන් කරලා දෙන කාර්ය ප්‍රමාණයත් කියන්නේ කාර්යක්ෂමතාවයත් කම්පියුටර් එකේ ගොඩක් වැඩි. ඉතා ඉක්මනින් අපිට වැඩ කරගන්න පුළුවන්. අපි ගත්තොත් අපේ ජංගම දුරකථනයක් ස්මාර්ට් දුරකථනයක් ඒකේ භාවිතාවන මතකය වේගවත් තරමට ජංගම දුරකථනයෙන් කරගන්න පුළුවන් කාර්යවල ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඉතින් මේකෙදි ඔබට පැහැදිලි අනුක්‍රමික පිවිසුම වගේ උපක්‍රමයක් අපි අද පාවිච්චි කරන කම්පියුටර් එකක පාවිච්චි කරන්න හරි අමාරුයි. එහෙම වුණා නම් අද තියෙන වේගයෙන් කම්පියුටර් එක පවත්ව ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ ස්මාර්ට් දුරකථනයක්. ඒ වගේ වේගය අපිට ගොඩක් වැදගත් වෙනවා වැඩ කරනකොට. ඉතින් ඒ හැම දෙයකටම මේ මතක පිවිසුම් ක්‍රමය කියන එක වැදගත්. ඒ නිසාම තමයි වර්තමානයේ මේ අනුක්‍රමික පිවිසුම භාවිතයෙන් ඉවත් වෙලා ගිහින් තියෙන්නේ. අපිට අද අනුක්‍රමික පිවිසුම භාවිතාවන මතකයක් හොයාගන්න බැරි තරම්. ඒ කියන්නේ අපි අහම්බෙන් හරි ඒ කියන්නේ අපි හදිසියෙන් හරි අපිට හම්බුනොත් ඔය චුම්බක පටි ඒ කියන්නේ මේ කැසට්ස් වගේ දේවල් හම්බුනොත් ඇරෙන්න වර්තමානයේ අපිට මේ අනුක්‍රමික පිවිසුම භාවිතාවන මතක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. වර්තමානයේ හැම නිෂ්පාදකයකම බලන්නේ ඍජු අහඹු පිවිසුමක් සහිත මතක නිෂ්පාදනය කරන්න. අපි මේ විරාමයෙන් අනතුරුව මීළඟ කොටස සාකච්ඡා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. ද්වීපයේ උසස් පෙළ විභාගයට බොහෝ විට අහන ප්‍රශ්නයක් තමයි මේ මතක දූරාවලිය පිළිබඳව. මේ මතක දූරාවලිය ඔබට පුළුවන් වෙන්න ඕන දේවල් තමයි අපි සාකච්ඡා කරාද මතක දූරාවලි සටහන පිළිබඳව. මේ මතක දූරාවලි සටහන වෙන වෙනම ඔබට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මතකවල වේගය අනුව මතකවල නිෂ්පාදන පිරිවැය අනුව ඒ මතකවල භෞතික ප්‍රමාණය අනුව ඒ වගේම එක් එක් මතකයේ ධාරිතාවය අනුව මේ මතක ඔබට පුළුවන් වෙන්න ඕන පෙළගස්වන්න යම්කිසි අනුපිළිවෙලකට. ඔබ මේ දිනවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනවා නම් කියන්නේ අපි කියන්නේ පාස් පේපර්ස් කරනවා නම් මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඔබට දකින්න පුළුවන් මේ විදිහේ ප්‍රශ්න අහලා තියෙනවා. දැන් අපි අද සාකච්ඡා කරපු මතක සමූහය විතරක් නෙමෙයි සමහරට මේ අනුපිළිවෙල වෙනස් කරලා දීලා ඔබට නිවැරදි අනුපිළිවෙලට සකස් කරන්න කියන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් මීට සමාන මතක උදාහරණ වශයෙන් දීලා දැන් අපි අද සාකච්ඡා කරේ register L1 cash L2 cash L3 cash ප්‍රධාන මතකය ඒ වගේම ද්විතීක මතකය කියලා අපි බොහෝ විට අපි අද සාකච්ඡා කරේ hard disk එක පිළිබඳව. සමහරවිට මේ hard disk එක වෙනුවට
ෆ්ලෑෂ් මතකයක් වගේ උදාහරණයක් දීලා මේ වගේ අනුපිළිවෙල සකස් කරන්න වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඔබ මේ මතක ධූරාවලි සටහනේ අනුපිළිවෙල එක එක ලාක්ෂණික අනුව අනුපිළිවෙල සකස් කිරීම පිළිබඳව තමයි ඔබගේ දැනුම පරීක්ෂා කරන්නේ උසස් පෙළ විභාගයේදී. ඒ වගේම තමයි මතක පිවිසුම් උපක්‍රම වලින් බොහෝ විට ඔබෙන් අහන ප්‍රශ්න තමයි මේ මතක පිවිසුම් උපක්‍රම වල වාසි අවාසි ඒ වගේම ඒවට උදාහරණ. අනුක්‍රමික පිවිසුම භාවිතා වෙන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද? ඒ වගේ මේකේ තියෙන ආවාසිය මොකද්ද? අනුක්‍රමික පිවිසුම තියෙන්නේ අපිට ආවාසියක් තමයි. ඒතර ආවාසිය ගැන තමයි බොහෝ විට අහන්නේ. ආවාසිය මේකේ වේගය ගොඩක් අඩුයි. අනුක්‍රමික පිවිසුම භාවිතා වන මතකවල වේගය ඉතා අඩුයි. අහඹු පිවිසුමේ වාසිය තමයි බොහෝ විට අහන්නේ. මේකේ වාසිය තමයි වේගයෙන් වැඩි. දැන් එතනදී මතක ලයිස්තුවක් ලබා දුන්නොත් එහෙම ඒ මතක ලයිස්තුව දැන් උදාහරණයක් විදිහට හිතන්න ප්‍රධාන මතකය, දෘඩතැටි දහවකය, සංයුක්ත තැටි, නිහිත මතක ඒ වගේ මතක ලයිස්තුවක් ලබා දුන්නොත් මේ මතක ලයිස්තුවේ තියෙන මතකවල භාවිතා වන පිවිසුම් ක්‍රමය මොකක්ද කියලා හඳුනා ගැනීමක් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේදී උසස් පෙළ විෂය නිර්දේශයට අයිති සියලු මතක වල මතක පිවිසුම් උපක්‍රමය ඔබ දැනගන්න ඕන. හොඳයි දුවේ පුතේ, අපි අද සිතේ FM Soft Logic Life ගුරු ගෙදරින් අපේ ICT පාඩමෙන් අපි අද සාකච්ඡා කරා මතක පිළිබඳව. අපි මේ මතක පාඩමේ අපිට තව වැදගත් කොටස් රාශියක් ඉස්සරහට කතා කරන්න තියෙනවා. අපි අද මතක පාඩම පිළිබඳව හොඳ ආරම්භයක් ලබා ගත්තා. මතක පිවිසුම් උපක්‍රම, මතක ධූරාවලි පිළිබඳව සාකච්ඡා කරා. අපි ලබන සතියේත් මේ වගේම කම්පියුටර් මෙමරි කියන පාඩමෙන් වැදගත් කොටස් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ලබන සතියේත් අපි ICT පාඩමෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.